නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස එභාග්‍යවතු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා එ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාල සුන්දර ශ්‍රී සද්ධර්මයට ද අපගේ නමස්ක අරේ වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී තුළින් සැනසනු ධර්මී තුළින් හිතහදාගත්ත ආරය මහා සංගරත්නයටද අපගේ නමස්කාරයවේවා. සුපින්වත්නී අදත්ව බැහැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් බලාපොරොත්තුවන්නේ ධර්මස්්‍රවණය කරන්නටයි බනාහන්නටයි. පින්වත්නේ මේ කෙලෙස් ධර්මයන් හිතේ කැරකි කැරකි තියෙන තා කල් ඒ කෙලෙස් ධර්ම තමන් සතුටින් පිළිගන්න තා කල් ඒ සතුටින් පිළිගැනීම මුල් කරගෙන අපේ අභ්‍යන්තර හිත තුළ අනුසය ධර්මයන් බැඩෙනවා. මොකද මම කිවේ කෙලෙස් ධර්මයන්, අපේ හිත තුළ කැරකි කැරකි තියෙනතා කල් ඒව සතුටෙන් පිළිගන්න තා කල් අනුස්සය ධර්මයන්ගේ වැඩීමක් නැගී හිටීමක් මිසක් අනුසයන්ගේ දුරුවලවීමක් අනුස්සය ධර්මයන් තුනීවීමක් අනුසේවසෙන් නොපවතින ස්වභාවයක් අපට අත්දකින්න ලැබෙන්නේ නෑ මේ මොහොතේ ඔබ තුළ යම්නිවීමක් ස්ථාවර වෙලා තියන්නත් පුළුවන් යම්තාක් දුරට ස්ථාවර වෙලා ඉන්න වෙන්නත් පුළුව. තුට යම්කිෙනෙක් මුලාවෙන්නත් පුළුවන් නෑ දෙැම් මට මේ ධරමී ප්‍රායෝගික ප්‍රතිඵලේ දැන් හැදිලලා යෙන්නේ ම දැන් සෝතාපන්නයි මගේ සක්කාය දිට්ටිය දැන් නෑ විචිකිච්චාව නෑ සීලබ්බත පරාමාස දැන් මගේ හිතේ නෑ දෙැම් මම නිකෙලෙස්. යම්තාක් දුරට ම මගේ ජීවිතය නිවිලා කෙනෙක් තන්න පුලුවන් දෙම්ම සංයෝජනිකයි කෙ ද සංයෝජන පහක්ම ඉවරයි දෙන්පහයි තිෙන්. සකකා දෙච්ටි විචිකිච්චා සී ලබ්බත මරාමාස මේ තමන්ගේ කාමරාග පටිකාදී සංයෝජන කොටසක්ම මගේ ජීවිතයෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ හේතුව හෙම හිතෙන්නේ ඇත්තරමයාට හවා දක්වන්න ඕන මම අවබෝධයට පත්වුණු කෙනෙක් මගේ අවබෝධ ස්ථාවරයි කියන අදහ සිින්ම නෙමේ පින්නත්ේ එයාට වුවමනාවතියෙන් එහුවා දක්වන්න මගේ ජීවිත මම ධර්මය තුළ යම්තා කස්ථාවරයි කියන බව විතර මයි. නට වඩාවෙන්න මොකුත්තේ මනුස්සයාගේ ජීවිතේ බලාපොරොත්තුවක් ඇත්තින ඇැපින්නත්න්නේ. හැබැයි ඉතාම් සිහියෙන් තමන්ව ගවේෂණය කරන්න නැති මනුස්සේ ඒ පවතින අනුස්සේ යාට පේෙන්නෑ. එකන රාගානුස්සේ දැන් අනුස්සේ බුදුරජන්සේ හතක් පෙන්න්නවා මානුසේ හත රාගානුසය පටිගානුසය දිට්ටානුසය, විචිකිිච්චානුසය මානානුසය බවරාගානසය අවි්්‍යානුසය. ඔන්නුය අනුස්සය ධර්ම හත්ත තමයි අපි අභ්‍යන්ත්‍රී තුළ ක්‍රියාත්මක වෙනි මුණද රාගානුසයේ පටිගානුසය, දිප්ටානුසය, විචිකිච්චානුසය, මානානුසය, බවරාගානුසය අවි්‍යාුසය. ොට න්නම මේ අනුස්්‍යය ධර්මයන් නිද්‍රාවට පත්වෙලා තියනෙනකොට අපිහිතන්න අපි නිවිල කියල. එව නිද්‍රාවට පත්වෙලා තියෙනවා කියලවත් අපිට තේරෙන්නේ නෑ. ොට දැම්ම අ මේක හරියට මට උදාහරණයකින් ඔබට කියන්න පුළුවන් මේ වගේ දැන් හොඳට මඩත් එක්ක වතුර තියෙනවා කියල හිතන්න හොදදටම මඩ තියෙනවා මඩත් එක්ක වතුර තියෙනවා දැ මොකයි පොඩි විලක්ගන්න මඩ තියෙනවා මඩත් එක්ක හොඳට කවලං වෙල කවලං වෙල වතුර තිය කවලංවෙච්ච වතුර ටි කැලඹින් නැතුව තියෙන කොට නොකැලඹී තියෙන කොට පින්වත්න අර මඩ ටික කොයි තරම් සියුම්මනත් යටට බහිනවා නේද? ඒ මඩ ටික යටට බහිනවා. යටට බැස්සට පස්සේ පින්වත්නි පුදුම තරම් වතුරත් පිරිසුදු වනවා. බැලූ බැල්මට වතුරයේ පුදුමාකාරී පාරිශුද්ධයක් දකිින්ට ලැබෙනෝ පුුද්දුම තරන් වර පිරිසුදයි උදුම තර වතුර පිරිසිදු නිසා ඒ වතුර පාරිශුද්ධිය නිසා අපට කියන්න බෑ ඇතුළේ මඩනෑ කියලා මොකද මඩටික යටට බැහැලා තියෙන නිසා යටට බැස්සි මොකක් නිසාද පින්නවත්නී වතුරේ නොකැලමීමක් නිසා ඔ වතුරේ නොකැළඹුණු ස්වභාවයක් නිසා අර මඩ ටික යටට බැස්සා එතුර මඩට මඩ ටික යටට බැස්සා කියනකින් කියවෙනෑ මඩ නෑ කියලා ොැඹීම ල්කරගන නොකැලැඹබීම හේතු කරගන වතුරේ මඩටිකයටට බැහැල තියෙනවා හැබැයි කැලම්ඹුණත් තර මඩටික මතුෙන්න්න ඇදද මතු වෙනවා. අර පිරිසිදු වතුර ටික උඩින් අරගන ඒ වතුරටික පෙරලා බලනකොට මඩ පොඩ්ඩක් පත් නැතිින් කියන්න පුළුවන්ද මඩ නෑ කියලා. එහෙම කියන්න බෑපින්නත්න. කැළඹුණු ඕනම වෙලාවක පිරිසිදූ අ මඩටික සම්මස්තරණය වට, ළුව අන්න ඒ වගේ තමයි මේ අනුස්සේ ධර්මය නොබේ හිත තුළ පවතින්නේ. බැලූ බැල්මට රාගා අනුසේ තියෙනවා කියලා පේෙන්නෑ. බැලූ බැල්මට පටිගේ කියන අනුස්සය තියෙනවා කියලා පේනෑ. බැලූ බැල්මට දිට්ටිය අනුසයක් විදියට තමන්ගීතයේ පවතිනවා කියලා පේ නෑ. විචිච්ා අනුසේ තියෙනවා කියලා පේ නෑ ැලවා. ිචාාව දැම් දුරජාන්ස ගෙන සකයක් නෑ දරමී ගැන සැකයක් නෑ සංගයා ගැෙන සකයක් නෑ තිසරණය ගැන සැකයක් නෑ සීලේ ගැෙන සැකයක් නෑ. එතුට මේ විදියට සැකයක් නැතික මුල්කරගෙන උඩින් බැලුවහම හරිට මඩ යටම් මඩතියෙනවා උඩින් වතුර තියෙනවා. ඒ වතුරටික දිහා බල මඩනෑ කියලා තියරණය කරන්න බේ. හොඳට කලත්තල බලන්න ගොඩට කැලත්වෙන වෙලාවට මඩතියෙනවා නං උඩටනෝ වගේ. විමස විමස බලනකොට තේරෙනවා අනුස්සේ කියන මඩ තමන් ලඟ තියෙනවද නැද්ද කියලා. කැලැත්වෙනකොට තමයි තේරෙන්නේ. කැලැපතෙන වේගේට අනුව මඩ මතුවෙනවා වගේ තමන්ගේ අභ්‍යන්තරයේ කැලැඹෙනකොට ඒ අනුස්සය එන බව අපට තේරෙන්නේ හොයල බලනකොට. විමස විමසා බැලුව වෙනත්තන්ගේ කාරණය අපිට හොයන්ද ලබෙන්නේ නැ ඒක හරියට මේ වගේ පෙන්වත්න්නේ භාගයතු නාන්සේගේ දේශනාව ගැන යම් කෙනෙක් විශවාසයක් තියෙන්න පුළුවන්. ැ සංගේය ගනත් විශ්වාසයක් තිය පුළ භාගයතු නාන්ස ගැත් ශ්වාසයක් තියන පුළුව පැවිදිවෙච්ච කෙනෙක් පවා ඉන්න පුළුවන් බුදුකිෙනෙක්කි විශ්මිත අවබෝධී අදහන්නේ නැ මිනිෙක් ඉන්න පුළුව බුදුරජාණන් වහන්සේ මොනවගේ කෙනෙක් ද උවහන්සේගේ ඇතිමුණු මේ දස බල ඥාන උන්වහන්සේ මේ ලෝ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අ තුවී සහස්්‍ය ලෝකධාතුවම් ප්‍රකම්පනය කරමින් දේශනාව කරා කියනකොට කෙනෙක් කියයන්න පුළුවන් ඕවාමී හදාගත්ත කතාන්දර කියල්. තු රන්නේ වගේ පොඩිපොඩි තැංවලින් පවා. ඔබට බුද්ධ දේශනාව සමහර දේවල් ගැන සැකතියෙන අනං සමමාටෝ බුතුල කැලැඹීමක් නැතිවෙන්න පුුව කැලඹීමක් නැති කෙනෙක් නිරේ ගැන කියනකොට ඕවාම පස්ෙ හදාගත්ත යවද දන්නේ කියලා කෙනෙකුට හිතෙන්න්න පුළුව. එතකොට යා භාග්‍යවතුන් වහන්සේගේ අතීන්ද්‍රිය ඥානදර්ශනය සදධමින් පිළියරගත්ත කෙනෙක් නෙමියයි ැකේ මතුවෙන තැම් තියෙනවා. ඒ මතුවෙන තැන්වලින් තමන් තේරුන්ගන්න ඕන තමන් අධ්‍යයනය කරලා ගවේශනය කරගන්න ඕනු මංඟෙල්ලංඟ විචිකිිච්ඡා අනුස්සේ තියනවා කියලා දැනගන්නුවට. මානානුසය බවරාගානුසේ සමාර්ට සම්පූර්ණයෙන් රාගයන් අයි වෙලා නික ලෙස් වුනා කියම කියන්න පුළොන් සමහරය අපිට කතා කරලා කියනවා දැස්වාමින්න හම්සේ මම සක්ක ඉදිට්‍යේ විචි ච්චාවයි සීලබද පරාමාසයයි ගලවගෙන තියෙන්නේ එතනින් එහට යන විදිහ අපට ගගන්නන්න කියලා දෙන්න කියලා අපිට කතා කරලා කියන සමහරයින්නවා එකින් පේනවා එයා මුලාවට පත්වෙලා. සමහර වෙලාවට එයාට තේරෙන්න මේ ඔය රහත් වනාය සෝතාපන්න උනාය අනාගාමි වනාය කියන කෙනෙකුට තේරෙන්න්නේ බවරාගානුසේ අනුසේ වසයෙන් පිරිසිදු අතුරට යටින් මඩ තියෙනවා කියලා තමන්ඩ තේරෙන්නේ නෑ. තවට මෙන්න මේ අනුස්සය ධර්මයන් පවතින තාකල් පින්වත්නී කෙලෙස් හැදෙන සංඥාහිතය කැරකි කැරකි තියෙනවා. ඒවා කැරකි කැරකි තියෙන තාකල් කෙලෙස් සහිත සංඥාවන් සතුටින් පිළිගන්න තාහක්කල් පින්වත්නී යා ිජවිතය අනුස්සේ ධර්මයන් තියෙනවා. මේ අනුස්සය විතරක් වනත් ප්‍රමාණවත් පෙන්වත්න නැවතූපතක් කරායන්න. ඕලාරික බැඳීම් ඕලාරික උපාධානයන් නැති වුණත් අනුස්සේ ස්වල්ප වසයෙන් තිබීම පමණක්මත් ප්‍රමාණවත් නැවත උපතක් කරා යන්න. තුොට යම්තාක් නිබීම බුදුරජාණන් වහන්සේ අගේ කළේ නැත්තේ එකයි. පින්වත්නි මඩ ටිකත්තිබ්බත් ගඳයි ගොඩක් තිබ්බත් ගඳයි. මඩනම් මඩම තමයි. ඒ නිසා පින්වත්නී ඔබේ ජීවිතේ තුළ මේ කෙලෙස් නෙමැති මඩ ටික අයිංකරගන්න කෙනෙක් අනුස්සේ නෙමැති මඩ ටික අංකරගන්න කෙනෙක් පරිපූර්ණව නිදහස්වීමයි භාග්‍යවඋතුන් වහන්සේ අගේ කළේ අරෙක් තරා දැනක මංහිතන් දනංජානි වගේ කෙනෙකුට උහන්සේ මතු කරනවානි දනන්ජානි මහිතන් ර අග්‍රස්රාවකයන් වහන්සේ නමක් ගිහින් හ රිපුත්තයන් වහන්සසි ගිහින් මතු කරනවා නි ධර්මය අවබෝධ කරගන්න තකොට අන්තිමට මෙයා බඹලවගේ හම පවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඇහි බඹලොුවට යන්න විතරක් උදව් කරලාව කියලා එකඇන්නේ බඹලොවට යෑමවත් එකන්නේ ඒයා බඹලොුවට ගිහි තියෙන්නේ අනාගාමී තත්ත්වය තුළ තුට අනාගාමී වෙච්ච ශ්‍රාවකයකුට පුදුම විදියට ධර්මී පිළිසරනක් පිහිටක් රැකවරණයක්තිේ නො නමුත් ඒකවත් භාග්‍ය උතුන් වහන්සේ අගේ කළේ එකයි අසුරුස් සැක් ගහන මුහොතක් පත් මහනින මම භවේනන් වරණනා කරන්නේ කියල කිවේ එකයි. මේ ලෝකෙේ ගැටගෙහිගෙහි ගටගැහිගැෙහි අන ආරක් රටාවක් ආකෘතියක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නා. තුට මේ ප්‍රපංච ලෝකයක් නිර්මාණයවීම මූලික අවස්ථාව මේ ඉන්ද්‍රියන් මුල්කරගෙන ඇතිවිච්ච එකක්. දැන් ඔබට තේරෙනවා ඇසනිසා තමයි සම්පූර්ණ ඇහැ මුල්කරගෙන තන්හා උපතින්නේ ඕට හරි ලස්සන දේශනාවක් තියෙනවාවච්ච චක්ක සූත්‍රය. හඒ කොටස් හයක් ගැන වදාළ දේශනාව. උන්සේ මතක් කරනවා අවබෝධයට පත්වෙන ශ්‍රාවකයෙක් නං දුක ඉවර කරගණ්ඩ උමනාවක් තියෙනවානං අභ්‍යන්තර ආයතන හය දැනගණ්ඩඕන කියනවා. බාහිර ආයතන හය දැනගණඩ ඕන කියනවා. ඒවගේ ඉස්පර් සහය දැනගණ්ඩ ඕන කියන. බාහිරායතන හය අභ්‍යන්තරායතන හය ඒ මුල්කරගෙන ඇතිවෙන චක්ව විං්ඥාන සෝත විං්ඥාන ගානවිඤ්ඥාන ආද විඤ්ඥානකාය හය ගැනත් දැනගණ්ඩඕන කියනවා. ඉර්වස වි්ඥානයන් මුල්කරගෙන ඇතිවෙන ස්පර්සකකායහයත් දැනගණඩඕන කියනවා. ස්පර්සයේ මුල්කරගෙන ඇතිවෙන විදම් හයත් දනග්ඩඕන කියනවා. විඳීම් මුල්කරගෙන ඇතිවෙන තන්නහාහයත් දනග්ඩඕන කියනු. මේ හයෙකොටස් හය දැනගන්නේ නැතුව. යම් ශ්‍රාවකයක් කියනවා නම් ම දුක ඉවර කරගන්නවා කෙ යාටිවරගන්න හම්බීටනය කියනු. හැම බුද්ධස්ත්‍රාවකයෙක්ම කෙලෙස් නිරුද්ධ කරගන්න හැම මනුස්සේෙක්ම මේ හේ කාරණාහය ගැන දැනගණ්ඩඕන කියනු. දැන් උහන්ේ මතක් කරනවා මේ අනුස්සය ධර්මයන් පවා දුරු කරගන්න ස්ශ්‍රාවකයෙක් ඇහැ මුල්කරගන මේ ක්‍රියාවලී ඇති වෙන විදිිය පිලිසිඳ දැ ගණ්ඩඕන කියන. මුල්කරගන මේ ක්‍රියාාවලී ඇතිවෙන විදිිය පිළිසිඳ දැනගන්නඕන කියනවා. නාසේ මුල්කරගන දිව මුල්කරගෙන ශරීරයේ මුල්කරගන මනස මුල්කරගන මේ ඇතිවෙන ක්‍රියාවලියේ පිළිසින්ද දැනගන්න ඕන කියනවා. චක්කුුණචාව සෝරූපයේ චුක්පද්ති චක්කුවිඤ්ඥානං ඇහැයි රූපයයි ඇහේවිඤ්ඥාණයයි මේතුන එක තුනාම ඒ තුන ඇතිවීම නිසා තමයි තින්නන් සංගති පස්සු ඉස්පර්සය කියලා කිය එකක් ඇැති වුණේ. පස්ස පච්චය බේදනස් පරසේ නිසා තමයි පෙන්වත් විඳීම් හටගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මත කරනවා යම් බේදේති, තං සංජානාති, විදිනේවා අඳුනගන්න පටන් ගත්තා. අපි විඳින හැම දෙයක්ම අඳුනගන්නවා. ඒ විඳින දේවල් තුළ හඳුනා ගැනීමක් අපි තුළ ඇතිවෙනවා. යං බේදේති තන් සංජානාති. ඊට පසුන් වහන්සේ මතක් කරනවා යම් සංජානාති තං විතක්කේති. සංජානාති තං විතක්කීතිී කියලා මතක් කළ පින්වත්න්නේ හඳුනාගැනම් විතර්ක කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය කිනෙක ජීවිතවඔය විදියි. හඳුනාගත්ත හැම දෙයක් තුළම පින්වත්නී විතර්ක ඇති වෙනවා. විතර්ක ඇති වුනාට පස්සෙ පින්වත්නිි තතෝ නිදානං පපුරිිසම්ප පං්ච සංකා සමුදා චරන්තිී. එයාගේ ජීවිත අතී තනාගත පච්චුප් පන්නේසු. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සුපදින විදිහට එයා යිට පස්සේ කල්පනා කරනවා. තේ කල්පනා කිරීම අතීතයටත් කරනවා අනාගතයටත් කරනවා. දැම්බලන්න මේ ඇහැමුල් කරගන කනමුල් කරගන නාසේ මුල් කරගන දිවමුල් කරගන මෙයාදි වසයෙන් මේ අභ්‍යන්තර ආයත්තන හය මුල් කරගන ප්‍රපංචලෝකයක් නිර්මාණය වෙන විදිහ ගැන බුදුන් වහන්සේ අපිට කරුණාවෙන් අනුශාසන කරලා තියෙනවා තුව මේ ක්‍රියාාවලිය පිල්ලිස්සින්ද දැනගල් නැතුව සම්පූර්ණයෙන්ම දැනගන්න නැතුව, මේ දුකෙෙන් නිදහස් වෙනවා කියල දෙයක්, නීතන්ටානං විද්්‍ය තිහෙම එකක් වෙනවා කියල කවුරුුවරි කියනවනං පින්වත්මි ඒ වෙන්න බැරි දෙයක් කියලා උන්හම්සේ කියන්නේ. එක කවදාවත් පන්න බැරි දෙයක්. දැම්බලන්න එතකොට ඇහැයි රූපයයි ඇහේ වි්ඥානයයි මේතුන එකතුනාම් ස්පර්ශය නං, පස්සපච්චයා වේදනානං, යම් විඳින දේවල් ඊට පස්සේ හඳුන ගන්නවනං එට පස් එකනේ බුදුරජන් වහන්සේ මදරන්න යම් බේදේති තං සංජානාති විඳින දේවල් සංජානනය කරනවනං එකන හඳුන ගන්නවන විඳින්නේ කුමක්දේ හඳුනගන්න. දරුවා විදියට වෙන්න පුළුවන් බිරිඳ විදිහයට වෙන්න පුළුවන් එතකොට දරුවා බිරිඳ ඥාතිවරු භෞතික දේවල් නිසා ඔබට සැපවේදනාවක් උපදින්න පුළුවන්කො දුක්වේදනාවක් උපදින්න පුළුවන් එක්කෝ දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන්න පුළුව. එතකොටඒ විදීම අස්සේ අනුසයක් න වැඩෙන්නේ. දැන් අපි අනුසේ කාරණ හතක් ගැන ඔබට මතක් කලාා. ඒ විඳින හැම දෙයක් තුළම අනුස්සේ ධර්මයක් පෝෂණය වෙනවා අභ්‍යන්තරයේ කියලා සාමාන්‍ය මනුස්සේකුට පේෙන් නෑ පින්වත්. එතකොටේඒ විදීම් අතර හඳුනා ගැනීම තුළ ඒ අනුස්සේ ධර්මියන්ම පෝෂණය වෙනවා. ඊට පස්සි ධර්මයක් නැති මනුස්සයා ඒ හඳුනාගත්ත දේටත් ආදරය කරන්න පටන් ගන්න. ඉට පස්ස සංජානාති තං විතක්කේති සංජානනය කරපු දේවල් විතර්ක කරන්න පටන්ගන්නවා. දෙැන් සාමානිකෙනෙක ජීවිත විතර්කයන් වට විවෘතුය නොැ උදාහරණයක් වියට ඔබ ටවKේ කාරිකත් දැක්ක කියලා හිතන්න දැන් ටවKේ කාරකත් දකිනකොට ඒ දැක්කපුදේ ඔබට ඇත්තෙත් නෑ ඔබට හිදෙනවා මේ වගේ කාරෙකක් මට තිබ්බනං හොඳයි කිය හිතනවා. ට ලන්න දැන් ඔබ ඔබගේ ඇහැයි ඉට පස්සේ රූපයයි චක්කු විඤ්ඥානය මේ තුනම එකතු වන්න නිසා ඉස්පර්ස වුණා ඉස්පර්ස වන නිසා පින්වත්නි ඒ විඳීම නිසා අඳුනගත්තා යංවේදේති තන් සංජානාති අඳුනා ගැනීම නිසා පින්වත්නි යං සංජානාතිතංවිතක්කේති අඳුනගත්ත දේවල් නිසා විතර්ක කරන්න පටන් ගත්තා යං විතක් කේති දම් පපංචේද. ඔන්න ප්‍රපංච ලෝකයට වවෘත වුණා. එ ප්‍රපංච ලෝකයට විවෘතවීම නිසා තමයි තන්හාමාන දිට්ටි වසයෙන් ලෝකයේ දකින දේවල්, අහන දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් අල්ලන්නේ. අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් අල්ලන්න ඉපෙන්වත්නී වෙනමකුත් නිසානෙ මෙෙයි කුමක් නිසාද. එයා අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතන දේවල්, ප්‍රපංච වසයෙන් ගොඩ නැගෙන්න්න පටන්ගත්ත නිසා. තු ප්‍රපංච වසයෙන් ගොඩ නැගෙනෙකොට ය අතීතේයටත් ගලපනවා නාගතයටටත් ගලපන දෙවාහනයක් දක් හමීතෙනවා අප රාධ කලින් වාහනි ගන්න කලින් ඕක දක්කන කොහොමරි ගන්න තිබුණ ඇම්බල ඔන අතීතේයටත් එයා ප්‍ර පංච හදනෝ කටගෙන අතී අනාගත පච්චුප පන්නේසු. අනාගතේටත් අදනවා කමක්නේ මේ වාහනි දීල කොහොමහරි අනයාගතේට ඒවාහනි ගන්නවා. ම ගන්නවා කියනකොට ඔන්න බලන්න මේ මනසේ ක්‍රියාවලි මොනතරං වේගවත් විදියට ඇතිවිවී ඇතිවිවී නැතිවී යවාද කියනවානං එයා වාහන දකිනකොටමයා එයා එක දෙවනි මිලකුත් නියම කරලිවරයි. එකැන මනසින් එයා ගොඩාක් දෙවල් විතර්ක කරලා ඉවරයි. සංජානාති අඳුනගත්තා යම් සජාන ති තං වික්කෙතේ ඔන විතාර්ක කරනවා. මේකට දෙවැනි මිලක් කොහොමද. එකැන සකන් මාකට්ට එක කියෙන් තොර දෙවැනි මිලක් කොහොමද මේකට මේ වාහනේ මොනවිදියට පිකුණ ගන්න පුළුවන් වෙයිද. මේ වාහන මොන මොන පාටවලින්ද මේ ආයතන නිර්මාණය කරලා තියෙන්නේ. ඉට පස්සේ මේ වාහනය ගත්තොත් මේකේ අභ්‍යන්තර ක්‍රියාවලි කොහොමද පහසකං කොහොමද මේ ඔක්කෝම් විතාර්ක කරලා ඉවරයි. නමුත් ජීකෙන් දැක් විතරයි වෙලාේ. ඇතුරත් මේ ප්‍රපංචලෝකය නිර්මාණය වෙන්න ගියාන්ට පස්සේ අතීතයට යනාගතයටයි ප්‍රපංච නිර්මාණය වෙන්න ගියාට පක්සේ එයාගේ ජීවිතෙ කෙලෙ සුපදින විදියට කල්පනා කරනවා. ඔය මේකාරණය කනටත් ගලපල බලන්න. අහන දේවල් නිසා කොහොමද ප්‍රපංච ඇති වෙන්නේ. නාසේට දිවටත් ගලපල බලන්න කොහොමද ප්‍රපංචලෝකය නිර්මාණය වෙඩි. මෙන්න මේ ප්‍රපංචලෝකය නිර්මාණය වෙවී විතර්ක කර කර විතර්ක කර කර ජීවිතේ විඳින්න ගියපු නිසා තමයි සංසාරය නමැති මේ සැඩ පහරට තවමත් අපි අහු වෙලා ගහගන ගාගන යන්නේ. එතුට කෙනෙක් කියන්න පුළුවන් හොඳයි ඇසකණනාසේ දිවසරීරියෝස්සයේ ප්‍රපංච නිර්මාණය වෙන විදිහ දැක්කහම අවබෝධයයට පත්වවෙන්න පුළුවන්ද කියලාහන්න පුළුවන්. ඇත්‍රම අවබෝධය හදාගන්න ශ්‍රාවකයකුට ඒකත් ප්‍රමාණවාක්. බැ මේ එකම්‍රමේ නම කෙනෙක් කියන්න පුළුවන් ඕක එකක ක්‍රමේද කියලන එකම ක්‍රමයක් නෙමේ බුදු සමීඋගන්නවන එකමක්‍රමය මේක නෙමි ඕකට ලස්සන දේශනාවක් මං කියන්නම් දේශනාවක් තියෙනවා කින්සු කෝපම සූත්‍රයි කියලා මේ දේශනාවන සංයුක්ත නිකායි සංයුක්තනිකායේ තියන මේ දේශනාවවිද්දී භාග්‍යවතුන් වහන්සේ ළඟට එක ස්වාමිනාාන්සේ නමක් ඇැවිල්ලා මේ කින්සු කෝපම සූත්‍රයේ යන කෑලගහක් ගැන කෑලගහක් මුල් කරගන උපමා සහිතව භාගතුන් වහන්සේ කරාපු ඉතාම ලොස්සන දේශනාවක් තමයි මේ ගෙතේෙන්.ඒක හාමුදුරෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ මහහිත උනසේ අලුතතිෙන් පැවිදි වෙච්ච හාඳුරුව කෙනෙක් අලුතෙෙන් මහන වෙලා වැඩි කාලයක් නෑ උන්වහන්සේ තරා වෙලාවක මේ හිතවත් හාදුර කෙනෙ වැඩිහිට හාරු කෙනෙක් වෙන්ඩ ඇති උන්හන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනිී මේ මාර්ග බ්‍රහ්ම චරිියාව සම්පූර්ණ කරගන්න මිනිහෙක් ගැන සම්පූර්ණ නිකෙලෙස් භාවයක් ඇති කරගන්න මනුස්සෙක් මේ ධර්මයට පිවිසිලා මේ ධර්ම කොත නින්ද පටන්ගන්නේ. ත මේ ධර්මයක් දියුණු කරගන්න කෙනෙක් කොතනින්ද පටන්ගන්න එතවට උන්හන්සේ මතක් කරනවා මේ වඩා දෘෂ්ටිය පිරිසුදු කරගන පාරිශුද්ධත්වරි කැන දිට්ට විුද්ධිය තුළින් සම්පූර්ණයම නිකෙලෙස් වෙන්න කැමැති කෙනෙක් පළවෙෙනීෙන් කරන්න එයා කරගන්න ඕන දේ තමයි එයා ඒ අවබෝධය හදාගන්න හරියට මේ ඇසකණනාසය දිවශරීරය මනස කියන මේ අභ්‍යන්තර ආයතනයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනකොට යාගේ දෘෂ්ටිය පිරිසුදු වෙලා සම්පූර්ණයම් මාර්ග බ්‍රක්්ම චරිියාව සම්පූර්ණ කරගන්න කියනවා. උක අහගත්තය හාදුරුවන්ට මේක ගැන සතුටුනේ කියාපු කතාන්දරය ගැන උන්හන්සේට අදහසක් නෑ ඇති මෙහෙම කියනකොට මේ හන්දුුර එක පිළිගත්ති නෑ දැ උහන්සේම කක්ද කිවී වඋහන්සේ මතක් කළ ඇසකණනාසේදිව ශරීරයේ මනස කියන කාරණාවල මේ හට ගැනීමත් නිරුද්ධවීමත් යම් කෙනෙක් අවබෝධ කළොත් ඒ අවබෝධ කිරීම තුළ එයාගේ ජීවිතය තුළ දැක්ම පිරිසුදු වෙලා අවබෝධයට පත්වන. මෙම කියනකට අරහාන්දුරෝක විශ්වාස කලේ හොඳ යිහාන්දුරනය කියලා ඇඳලා වනන්සේ එමට කිය අයද විශ්වාස කලේ නෑ. හැබැයි තිවුුණු ප්‍රඥාවත් හරි වටිනවනේද. දෙයක් කියපු ගමන් අනේ සාදු සාදු කියල පිළිගත්තම් පස්සේ සමාට අදේ පුද්ගලික කතාන්දරවට අහුවෙල න්නේ සමාට බුදුරජාණන් වහන්සේගේ කතාවකුත් නමීයක. බලදිී පුද්ගලික කතාන්දරයක් අහගන කතාවට අහුවෙලා ගිහින් සාල් අමාරෝක වැටිනාය අද හරියට දකිනෝ. ැ මෙමහරුත් තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගිය. තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගිහින්. උන්වහන්සේට අත්වන්දනා කරලකය නො ස්වාමීණී ම මේ අලුතින් මහන විච්ච කෙනෙක්. මං පැවිද්දට ගොඩා පරණ කෙනෙක් නෙමේ. මං පැවිද්දට බොහොම නවකයි කියයනෝ. නවක පැවිදධෙක් විදියට ඔබ වහන්සේ මේ මාර්ග බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරගත්තේ, ඔබහන්සේගේ දැක්ම පිරිසිුදු කර ගත්ත කොහොමද කියලානො මටයික බවහන්සේ උගන්හන්න කියනවා මං කැමති කියනෝ ඔබවහන්සේ මාර්ග බ්‍රහ්මචරියාව සම්පූර්ණ කර එතකට ඒ ගිහින්තයනේ ්‍රහතන් වහන්සේ නමක් ළඟට. ඉස්සලගේ ත්‍රහතන් වහන්සේ නමක් ළඟට දැන් උන්හන්සේ ළඟට ගන් කියන ඔබහන්සේ කොහොමද මාර්ග බ්‍ර්මචරියාව සම්පූර්ණ කළේ ඔබහන්සේ ගැනමට කියන්න කියනවා මං ඔබහන්සකින් කැමති කියනවායි කතාවගන්න උන්හන්සේ කියනවා ආයුස්මතුනි මේ පංචස්කන්දයන්ගේ උදේවැය දකිනකොට.ඒ හරිම සංකීර්ණ කතාවක් පංචස්කන්දයන්ගේ උදේවැය දකිනකොට ඒ දැක්ම ස්ථාවර වෙනකොට ඒ ස්ථාවරවීම තුළ යගේ දෘෂ්ටියය පිරිසුදු වෙලා මාර්ග ්‍රහ්මචරිියාව සම්පූර්ණ වෙලලා විද්‍යා විමුක්තිය මේ වැඩිවර කරගන්නවා රූපස්කන්දය වේදනාස්කන්දය සංඥාස්කන්දය සංකාරස්කන්දය ඤ්ඥාස්කන්දය කියන මේ පංචස්කන්දයේ ඇතිවීම නැතිවීම.ඒ හට ගැනීම නිරුද්ධවීමයි හරියටම දැක්කොත් ඒ දැකපු තැනින් යාල්ගත් ොත් එහෙම යාගේ දැක්ම පිරිසිුදු කරගන්නවා. මාර්ග ්‍රක්ම ජරයාව සම්පූර්ණ යනොදැ ස්සල ීපු කතාවටට වෙනස්සකන්නේ දැම්මේ කියන්නේ ස්සල්ලාගේ පුරහතන් වහන්සේකි වේ ඇසකණනාසේදිව ශරීරයේ මනස කියන බාහිරා අභ්‍යන්තරාඇත නහයේ හටගැනීම නිරුද්ධවීම දැක්කාම භාගබ්‍රක්්මචරයාාව සම්පූර්ණ වෙන්න පුළුවන්. දැන් දෙවනි හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේට එක කරගණ්ඩම ඕන නං පංචස්කන්දී උදේ වැයි දකින්න කියනවා. පංචස්කන්දී උදේ වැයි දකිනකොට කෙන හටගැනීමත් නිරුද්ධවීමත් දකිනකොට එයාගේ ජීවිතයේ සම්පූර්ණයම, නිකෙලෙස් එෙනවා ඒක තමයි මගේ ක්‍රමය කියලා කිව්වා මේ කතාව කියනකොට පින්වත්න අර හාමුදුරෝ ඒ කතාවටත් සතුටු නෑ දෙම්ම කියන්නේ කවුද රහතන් වහන්සේලා ඒත් රහගන්න හාමුදුරු සතුටු නෑ පින්වත්නි උහන්සේ මේ කතාවට එක පයින් කැමැති උන්නේ උහන්ස ගිහි කල්පනා කළ පංචස්කන්දී උදේවැය දකින හට ගැනීමත් නිරුද්ධවීමත් දකිනු රූපස්කන්දේ හට ගැනීම නිරුද්ධවීම දකි නොද අද මේ දේශනා වහගන ඉන්නව ඇති පංචස්කන්දය උදේවැහය දකින මනුස්සේ. තුට ඒකම කරකරඉන්න කෙනෙක් ඉන්න පුළුව තු එයා හිතන්න පුළුවම් බලන්න රහතන් වහන්සේ නමක් ඒක කරන විදිිය ගැන කිවවා රහාදුරු සතුරු නෑන කියල හිතන්නත් පුළුව. මේකට වඩ වෙනක් කරන කෙනෙකුත් අහ ඉන්න පුළුවන් සමහර විට පංචස්කන්දය උදේවෑය දකිින් නැතුව ඔය අපි ස්සල්ල කියපු කාරණය වෙන කාරණයක් පරිබාහිර කාරණයක් කරකරඉන්න කෙනෙ හරින ඒකනේ අපි කියන්නේ මේ විදිහයට හිත වැඩෙන්නේ වැහිත වැඩෙනවන මං කරන විදිට භාවනා කරන්න ඕන කියලා හිතන්න පොේද කලබල න්න ඕනත් නෑමේ දේශන වර වෙනකොට ලස්ස නදහසක් ගන්නත් පුළොුවන් දැ දෙවනි හාමුදුරුව මොකක්ද කිවේ මම පංචස්කන්දයේ උදේ වැය දකිනෝ කිවවා එතට මම ගේ දැක්ම පිරිසුදු කරලා මාර්ග බ්‍රහ්මචරිියාව සම්පූර්ණ කරගත්තේ රෝපස්කන්දේ වේදනාස්කන්දය සංඥාස්කන්දය සංකාරස්කන්දය විඤ්ඥානස්කන්දය කියන පංචස්කන්ද ධර්මයක් ඇතිවී ඇතිවී නැතිවි නැතිවී යනවා කියන එක දැකීමෙන් කියලා තැන් අපි මීට කලින් මේ ප්‍රඥානාලිකාවිින් පංචස්කන්දය උදේ වැෑ ඇතිවී ඇතිවි නැවිී නැතිවී යන පංචස්කන්ද ධර්මයන් ගැන අපි ඔබට කිව්වා හැම අපදැකීමක් තුළම ඔොහොමද පංචස්කන් දෙයක් ඇතිවෙන්නේ නැතිවෙන්නේ කියෙල්. දැන් පංචස්කන්ද ධර්මයක් යන්නේ හුදු නාම ධර්මයන්ග එකතුවක් හුදු නාම ධර්මවල ක්‍රියාත්මක වීමක් හැර වෙන මොකක්වත් මෙිහි නෑපින් න්නොත්න්නේ. එකන නාම ධර්මවල ඇතිවී ඇතිවි නැතිවන් ඇතිවියමක් විතර අයිතියෙන්නේ. දැන් ඔබටීව එක දිහා බලාගෙන ඉන්නකොට, මහරවිට දැන් අපි මීට කලින්නුත් ඔබට මතක් කරලා නඇති මේ ගැනම දේශාව ක අපි කලා නමුත් මේ දේශනාවට අදාලන නිසා මං ඔබට කියන්නේ දැන් උදාහරණයක් විදිට ඔබ හොදරට කල්පනා කරලා බලන්න ඔබමොහරි බලනවා කිය හිතන් ටෙරිි නාට්‍යිය කරි මොකක්හයි බලනවා. බලනකොට ඔන්න චක්කු විඤ්ඥානය, සෝතවිඤ්ඥානයේ, මනෝවිඤ්ඥානයාදී වි්ඥානස්කන්දයේ ඇති වෙලා නැතිවෙලෑමක් විතරයිති. එතකොට චක්කු විඤ්ඥානයයි සෝත විඤඥානයයි. එ මනවිං්ඥා යොක්කම එකව ඇතිව වෙන දෙක වැර ඇතිවෙන්නෙත්නේ ඇතිවෙන ඇතිෙන වේගවත් අල්ලන්න බෑ. එතකට චක්කුවිඤ්ඥානය මේ දකිනවා වෙන්න පුළුවන් තමන් කැමතින් අලු නිලිරුරංඟ පානවා. ඒත් දකිනකොට එයා සමට කටහඩින් අදුරගන්න ඕන සෝත විඤඥානය ඇතියෙනවා. ඒ අඳුනාගැනීම තුළ පින්වත්ි මනෝවිඤඥාය ඇතියෙනවා. ඉතිං හිතිං හිත හිතා සතුට වෙවී මේක බලන්නේ එතකොට චක්කුවිඤ්ඥාන සෝතවිඤ්ඥාන, මනෝවිඥා ආද දෙේවල් ඇතිව මට ත් පිගානත් අත ේතියෙන වන ජිවා විඥානයක් ඇති වෙලා. තැටීවේක ද බල බලන්න වෙලාවට බතුත් කන්න පුළුවන්නේ තුරන් ජිවවා විඥානය උු ං්‍යානස්කන්දයක් ඇතිවුණා. ඒ විඤ්ඥානස්කන්දය ඇතිවීම තුළ විஞ්ඥානස්කන්දය පහළ වෙනකොට පන්නත්න ඒ පහලවීමට අනුව සං්ඥාස්කන්ධයක් පහළ වෙන අඳුනගන්නවා මේ අහවල් නළුවනේද මේ ඉන්නේ. අහවල් නිලිය නේද මේ ඉන්නේ. අහමල් කතාව ඉතුරු කොටසනේද මේ යන්නේ මේ කියන්නේ මේ කතාව නේද. ඉරසේ අතීතයටත් බලනවා ඒයග මේ කොටසනේද අද යන්නේ මේ කොටසනේද. ඊයේ මෙතනි න්නේද ඉවර වුණේ ඔය කෝම කල්පනා කරනවා ඔන්න බලන්න පින්වොත් සං්ඥාස්කන්ධයක් පහළ වුණා ඒ සංඥාස්කන්දයට අනුව ඔන්න හඳුන ගත්තා හඳුනා ගැනීමට අනුව එක්කෝ සැපවේදනාවක් එක්කෝ දුක්වේදනාව සුකවේදනාවක් දුකවේදනාවක්. උපදිනවා ඒ සැපදුක් වේදනා තුළ රාගානුසේ පටිගානුසය ගැටන ස්වභාවයක්කෝ කුමන තත්ත්වයක්කෝ අනුසේ ධර්මයකුත් හිතේ වැඩෙනවා. එතකොට ඔන්න ඒ දකිනකොට සැපවේදනාවක් විදියට ටෙලිනාටි අල්ල ගන්නකොට ඔන්න වේදනාස්කන් දෙයක් පහල වඋන දැම් මේ ටෙලිනාටියය තිබ්බ එකක්ද නෑ ටව එකේ මොක් කරියවුලක් ද ඒත්නෑ ඒක මම ඇතුළට ගත්ත විදිේ ප්‍ර්නයති සමට ඕක දිහා බලාගෙනන්න කොට දරුවක්ෙ දන් අම්මනං ඕක බලන්නේ දරුවෙක් කියන යන්න පුළුවන් අම්ම මේ ඔය මහා විකාර කතාවක් අනවං්‍ය කතාවක් හෝ වැඩන් නඇති දේවල් ඕ වගේ එක යන්නේ ඔයගේ ගොඩක් කතා කියන්න පල තොට යාට ඒක සංවේදී නෑ එතතුොට ඒක ලී ප්‍රශ්නය නං යායටත්ඒක දැනින් ඕන්නේ දැනෙන්නේ ඔන්න බලන්න එයා ගේ ජීවිත ඔ වේදනාස්කන්ධයක් පහල වනා වේදනාස්කන් දෙයක් පහළ වෙනකොට පින්වත්න චිත්ත චෛතසික ධර්ම ටිකක් ටෙලිනාටියට අනුව හිතේ පහළ වෙනවා. චිත්ත චෛතසික ධර්ම ටිකක් පහළ වෙන ඕන සංකාරස්කන් දෙයක් පහළ වුණ. ඊට අනුව නාමධර්මයන් ඇැසුරේ රූපස්කන්දය වෙනස්වීමකුත් ඇති වෙනවා. චිත්තජරූප. නාම ධර්මයන් ඇැසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස්වීමකුත් ඇතුළි ඇති වෙනවා. කොහොමද ඇතිවෙන සමහරවෙලාවට ටෙලිනාටයේ තමන් කැමැතිම සිද්ධිය අනවශ්‍ය විදියට විකෝඩතිවෙලානම් දුකක් ඇතිවෙන්න පුළුවන්. එනි සතමයි ටීවේක දිහා බලාන මිනිසු අන්ඩන්නේ. දො ටවේක දිහා බලාන මනිස්සු අන්ඩන්නකොට සමට ටීවේක දිහා බලාලන්නකොට ඒට අනුව රෝපස්කන්දෙත් වෙනස්ී ඇතිවෙන රුද්ධි සංසාරණය වේගේ වැඩිවෙන්න පුළුව මො කරි. දහන නලවාට හානයක් වෙනවනං එතකොට තමන් කැමැති කෙනාට හානියක් වෙනකොට හරදස් පන්ද වේගයක් වැඩිවෙන්න පුළුවන් ටවක තිහ බලායින්නකොටඇ මේද රාගේයට බරය එකක් නම් බලානන්නේ Tේ හරි ෆෝනකේ හරි කොහරරි රාගේට බරදේවල් බලන්න පුළුවන්න්නේ එතකොට මන්ගේ අභ්‍යන්ත සරයේ තුළ රපස්කන්දේ තුළ සමට හෝමෝන ක්‍රියාකාරරිපතය පම වෙනස්කම් ඇතිවෙන්න ලන්න බලන්න නාම ධරමය නැසුරෙන් රූපස්කන්දේ වෙනස්වීමක් ඇති වෙනවා දැ මේ හැම සිද්ධියකම වෙන්නේ ඔයටික විතර පිවත්න්නේ දැන් ඔය ටික ඇසුරෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එතුට මේ හාමදුරුවෝ කිව්වා පංචස්කන්දයේ උදේවැය දැක්කහම නිකලෙස් වෙනවා කෙලසුන්ගෙන් නිදහස් වෙනවා අර හාමුදුරුව ඕකටත් සතුරු උන්නෑ. දැන් ගොන කරම දෙකක් කිව්වා පලවනිියකමකක්ද අභ්‍යන්තරායතනහයි උදේවැය දැනවා තමයි ම සම්පූර්ණ දෘෂ්ටියය පිරිසුදු කරගන දෘෂ්ටිය පරිසුද්ියයට පත් කරගන නිෙලෙස්සුනි. ඒක තමයි මාර්ග්‍රක්්මචරයාට උදව්ුණේ ද මහාදුරුවෝ ම පංචත් කන්දය උදේෑ දක් එකෙන් දමයිම පිරිසුදුුණනි. අර හාදුරුව ඕකක් පිළිගත්ති නෑ. තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගියා. තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගිහින් ඇවා ස්වාමීනී ඔබ වහන්සේ මට කියන්න ඔබවහන්සගේ දැක්ම පිරිසුදු කරගෙන නිකෙලෙස්සුුණ කොහොමද. මාර්ග බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කරගත්වූ බහන්සේ කොහොමද කියලා ඇහවා. තො උන්හන්සේක වෙනම කතාවක් මගත්ද. පටවයාපෝතේජෝවායෝ කියන සතර මහාභූතයන්ගෙන් හටගත්ත. ඔන කතාවත් හරි වැද ගත් කතාව. පටවයාපෝතේජෝවායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත, මේ සතර මහාභෝතයන්ගේ ඇතිවීම නැතිවීම අට ගැනීමයි නිරුද්ධවීමයි දකින්නකොට තමයි මගේ දැක්ම පිරිසුදූුණේ. මගේ දැක්ම පිරිස්සුතුදු වෙලා මාර්ග බ්‍රක්්ම චරිියාව සම්පූර්ණ වුණා. මාර්ග බ්‍රක්්ම චරිියාව සම්පූර්ණවල මමනිි කෙලෙස්ස වුණා. අරහාදුු රෝක විශ්වාසකරයෙත් නෑ. අන්තිමටම මේක තවත් විස්තරාත්මක දැනගන්න පුළුවන් ින්සු කෝපම සූත්‍රය බැලුවො. හඳුරුව ඕකෙනනුත් සතුටනේ නෑ. සත්තුටුවෙන් නැතුව පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ තවත් ආඳුරුව කෙනෙක් ළඟට ගියා. ඒ හාන්දුුරුවල්ලඟට ගහින් කියනවා ස්වාමින් අස ඔබහන්ස කොමට මාර්ග බ්‍ර් ජරාව සම්පූර්ණ කරගන ද දෘෂ්ටිය පරිසුදු කරගන නිකෙලෙස්ුනෙ කොමද. ආනකොට උන්වහන්සේ කියනවා ආයුස්මතුන හේතුූන් නිසා ඇතිබෙන බවත්. හේතුූ ප්‍රත්තියන්ගේ නැතිවෙේච්ච දේවල්. නිරුද්ධ වෙන ස්වභාවයත් දකිමින් තමයි මම මගේ දෘෂ්ටිය පිරිසුදු කරගන පාරි සුද්ධියයට පත්වනේ කියලා මතක් කලා. දැන් ඔන්නොඒකාරණය මතක් කලා. නිරුද්ධ වෙන යම් දෙයක්තේ නොන එක නිරුද්ධවීමත් හටගැනීමේ ක්‍රියාවලියත් නිරුද්ධවීමේ ක්‍රියාවලියත් දකිමින් තමයි මම නිකෙලෙස්සුනේ කියලා මතක් කලා. ගහෙම මතක්ලාම මේ හාඳදුරුවල් ඒත් සතුරුුණද හතර නමක් ලඟට ගියානේ එක්කනෙ එක සාවාමනස්ස ම මතක්ල ඇස කනනාසේ දිවසරිර මනසාද ඉද්‍රියන්ගේ හට ගැනීම නිරුද්දවීම ගැන. තව හාමුදුරෝ කෙනෙක්කව පංචස්කන්දය උදේ වැෑ දැක් කියලා තවත් වාමි නාන්ස මක්ව සතර මහා භූතයන්ගේ හටගැනීම නිරුද්ධවීම දැක්ක කියර. තවත් හාමුදුරුව කෙනෙක්ම තක් කරනවා ලෝකේ හටගන්න විද්‍යාන්ත. නිරුද්ධ වෙන ස්වභාවයක් ලෝකෙ හේතු ප්‍රක්තියන්ගේෙන් හට ගැනීම ගැනත් හේතු ප්‍රක්තියන් හේතුන් නිසා ඇතිවෙච්ච දේවල් නිරුද්ධ වීම නිරුද්ධවෙලා යන විදිහත් අවබෝධක දැකල්තමයි මම නිකලෙත් සුනී කියල මතක් කළ දැම් මෙහෙම කියනකොට මෙහරු ඒත් විශවාසනො කළ බුදුර ජණනාන්සළඟට ගියා ගිහින් ස්වාමිණ භාග්‍යවතුන් වහන්සේ මම නවක පැවිද්ධෙක් අලුතෙන් පැවිදිවෙච්ච කෙනෙක් මම අ මම ස්වාමිනාාසල හතරනමක් ළඟට ගියා උන්වහන්සේලාගේ දැක්ම පිරිසිුදු කරගෙන මාර්ග බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරගත්ත විදි අහගන්න. මම හතර දෙනෙක් ළඟට ගියා. ඒ හතර නම්මම වෙනවෙන කතා කිවා. එක්කනෙක් කියාපු කතාව අනිත් කතාවට වෙනස්. ම පචස්කන්ද දේෑ දකින අනිත් කෙන කියනවා ම සතරම භූතයන්ගේ උදහ ැනීම රුද්ධවිම්දකිනවා තවකි නක් නො මං මේ පංචස්කන් මේ ඇසකණනාසේදිව සරිරයේ මනස කියෙන ඉන්ද්‍රියන්ගේ යතා පරිදි පැවැත් මහට ගැනීම නැතිව මන්දකිනවා කිය නො දැ මේ කතා එකට එකක් විරුද්ධයි ස්වාමීණි. එකගෙන එකට එකක් පැහෙන කතාන්දර නමි ඉතිං අවබෝධයට පත්වනානං අවබෝධයට පත්තච්ච මාර්ගය ඔක්කෝමික කතාවක් කිව්නම් මට එක විශ්වාසයි කියන. බදුරජනාාස කෑලගහ කොපමා කරගෙන හරි ලස්සනු දාාරණයක් කියනෝ. බුදුරජනසේ මතක් කරනවා භික්‍ෂුව මේ යම් අනුස්සේක් කෑලගහක් ගැන නිමිතිහනුවලු. කොහොම දහන්නේ එක වනුස්සේක් ළංඟරිිග හනෝලු කෑලගහ මොනවගේද කියලා. කෑලගහ මොනවගේද කියලා ඇහුහම කෑලගහ දැකලාතියෙන මනුස්සේක් කියනවාලූ ඒ හන කෑලගහත් දෙල නෑ ද කෑලගහ දැකපු මනුස්සය කියය නොලු කෑලගහ කළුපාටයි හරියට පිච්චුණු කනුවක් වගේ ඔන්න එයා කියපු විදිිය. කෑලගහ හරියට කළුපාටයි ඒ පිච්චුණු කනුවක් වගේ. එක ඇතම කෑලගහයේ පින්වත්න කළුපාට පිච්චිච් කනුවක් වගේ හැඩයක් තියනවා. ඇතු කතාව බොරුද බොරු නෙමි එක ඇත්තට තවත් කෙනෙක් ඟට ිහින් හනවලුට කෑලගහක් දැකලා තියෙන කෙනෙක් ලඟට දැම්ම මනුස කෑලගහ දැකළ නෑ එතුටයාහනෝලුූ හොඳයි මේ මටත් කියන්න පුළුවන්ද කෑලගහ මොනවගේද කියෙල් දැන ගන්න පුළුවන්ද කියහනො එත උඩි කෙනවා කෑලගහ රන්තු පාටයි හරියට ඔන්න එයා ගවදාහරණය හරියට මස්ව ඇදැල්ලක් වගේ කෑලගහ කියන්නේ එතුට එයා කෑලගහ දකින්න ඇති මල්පිපිෙන කාලිත ඒ කෑැලගහහි මල්පිෙන කාල්ට දෙදක්ත් ඒක කෑලගහට දාලා අ ේනික ලක්ෂණයක් නිස කෑලගහහින් පරිාරි සත්වයක් නෙමී කෑලගහාරියට මොනවාගේද. හරියට රතුපාටයි මස්ස දැල්ලක් වගේ. දැ මේ කතා දෙකල් වෙනයි න පිනොත් එකට එකක් ගැලපිලයන්නේ නෑ එකනිකො කලුපාටයි ගිනිගත්ත කනුවක් වගේ වගේ කිවවා දැම්මයා කියනවා කෑලගහකයන්නේ රතුපාටයි හරියට මස්ස දැල්ලක් වගේ කියලා. තුන්ගිනි කෙනා ගටගගේ අනමී. ට කියන්න කෑලගහමොනවාගේද කියලා එට එයාග නො කෑලගහ හැඩ හැට කෑලගහ කියල කියන්නේ හරියට මේ කරල් පැලිලා පොතු ගැලවිලාගියපු හරියට මහරි රුක්ෂයක් වගේ කෑලගහ කියන්න හැරි පොතු ගැලවිලා යන කරල් පැහිලා ගියපු කරල්පු පුරපු ශාකය කෑලගහහි කරල්වල පිපිරිච්ච ගතතියත්තියනො පොතු ගැලවිලලා යන ගතියත්තියන. ැින්තැන පොතු ගැලවෙනවා තු බුදුරජන්වන්ස වදාාරනවා මේ භික්‍ෂුව කෑලගහට පොතු ගැලවිලා යන කරල් පැහෙන කාලෙකුත් තියෙනෝ කියනවා ඇතුරඒ ඒපු කතාව සම්පූර්ණයම වැරදි කතාවක් නෙමේ තුර මේ අරද කෑලගහගෙන හරි සැකයි මේ අන්ද තව කිනික් ලඟට යනවා ගිහින් හනවා මංම ආවි කෑලගහ මොනුවගේද කියලා දැන ගන්න පුළුවන්දමට කෑලගහක් මොනවගේද කියලා කියන්න එකට ඔහු කියනවා කෑල ගහ කියල කියන්නේ ගණපත්ත්‍ර තියෙන ගහක්. කෑල ගහ කියල කියන්නේ ඇරියට ගණපත්ත්‍ර තියන විශාල හෙවනක් තියෙන ගහක් කියනවා කෑලගහ කියන්න එහම ගහක් කියනවා. ඒ වෙලාවේ මොහබතෝකෝටි ප්‍ර්ිකට යන එක් නක් නවා කෑල ගහ කළුපාටයිලු කනුවක් වගේලු පිච්චුණු මස්සැදැල්ලක් වගේලු රතුපාටයිලු කරල් පැලිල පොතු පැරිල ගියපු මහරි ගහක් වගේලු දැෙනෙක් කියන කෑල ගහ කියල කියන්නේ විිශාල ගණ පත්ත්‍ර තියන හරියට හෙවන තියෙන විිසාාල රුක්ෂයක් කියනවා. හැබැයි ඒ කෑලග හැම කෙනෙක්ම දැකපු දැකපු විදිිය පින්නත්මි. ඒකක්වත් වැරදි කතාවක් නෙමී ද මේක හරි ලස්සන්න දෙයක් තියෙනවා. මේ කොත්තනින් ඉස්පර්ස කරත් ධර්මී ස්පර්ස කරලා විමුක්තිය ස්පර්ස කරගන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් මම මේ පංචස්කන්දය උදේවෑ දකිනවා කියලලා ඒකිනුත් විමුක්තිස් පරස කරන්න පුළුවන් තව කෙනෙක් කියන්න පුළුවන් මං පටවආාපොතේ ජෝවායෝ කියන ස්වභාවයේ ආවේනික ලක්ෂණයේ දැක දැක මේ සරීරයේ තුළ මේ සත්ව පුද්ගල භාවයක් නෑ කියලා දකිනවා කියලා කෙනෙක් කියන්න පුළුවන් එකැන මේ පටවී ස්වභාවය තුළ මේ බාහිර ලෝකයේ තියෙන්න ගලක ගහක තියෙන පටවී ස්වභාවම තමයි මේ ශරීරයේ තියෙන්නේ කියලා ය අත් දකිනවා. ආපෝසෝ භවී කියන්නේ බාහිර විලකතියන බාහිර ඇලගතියන බාහිර දොළකතියන බාහිර වතුර ගලාගෙන යන තැනකතියන ගලාගෙන යන්න ගතියමයි මේ සරීරය ඇතුළෙත් තියෙන්නේ. පිත්සෙම් ලේ සැරව කියන මේ ආපෝස භාවේටාවයනි කලක්ෂණ ඇත්තමයි මේ සරීරය තියෙන්නේ කියලය දකිනවා. තේජෝ ස්වභාවිකන දවන හමන දිරවන පැසවන ගතියක්මීඇගේ තියෙනවා. මි එලීතියන දවන තවන දිරවන පැසවන. ස්ොභාවයක් මේ බාහිර ලෝකෙත්තිනවා ඒ ඒ ස්වභාවෙන් තමයි මේක නිර්මාණය කර තියන්නේ මිකකි දවන තවන දිරවන පැසවන ස්වභාවයයි පරිබාහිර ලෝකයේ දිරන දවන තවන පැසවන ස්ොභාවය ඇතර වෙනසක් නෑ කියලා. එයාගේ ජීවිතය පෙන්වත්නී තේජෝ ස්වභාවේ බාහිරලෝකෙ තියන්නේෙ තේජෝ ස්භාව මතුලත් තේජෝ ස්වභයක් තියන්නේෙ මික සත්‍යවේ පුද්ගලෙක්විදිරඇල්වාර්ක් කෙලයා දකිනවා. වායෝ ස්වභාවයක් ලෝක තියෙන මේ හුළඟ තුළ යෝ ස්වභාවයක් තියෙන්නේ. ගලාගෙන යෑම තුළ මේ අවකාසය තුළ වායෝ ස්වභාවයක් පවතිනවා. මේ ශරීරයේත් වායෝ ස්වභාවයක් තියෙනවා. හමන පිම්බෙන ඉලිපපෙන ස්වභාවයක්ති නව මේ ශරීරෙත්. හමන පිම්බෙන සෙලවෙන ස්වභාවයක්. තු බාහිරේ හුළගේෙ තමන පිම්බෙන සෙලවෙන ස්වභාවයක් තියෙන්නේ. තු ාහිර හමන්න පිම්බෙන සෙලවෙන ස්වභාවේතුන් මගේ ඇතුළේ තියෙන වාය ස්වභාවගැන හමන්න පිම්බෙන සෙලවෙන ස්වභාව අතර වෙනසක් නෑ කියලයා මේ පටව්‍යාපතේජ වායෝකන ස්වභාවේ මේ ගහක තියන අමුද්‍රවිය ටිකත් මේක තිය නමුද්‍රවිය ටිකක් දැකිනවා මේ දෙකාතර වෙනසක් නෑ කියල දකිනවා මේක හට ගැනීමයි නිරුද්ධ විමයි දකිනවා නිියයා හට ගැනීමසා නිරුද්ධවීම දකිමින් එයා පටව්‍යාපතේජයෝ ය ස්වභාව ඔස්සේ තමයි විමුක්ති ස් පර්ස කරන්න කරන්න පුුවන් වැඩක්. කෙනෙගුඩ කියන්න බේ මම්ම පංචස්කන්දය උදේවවැය දකිමින්මක් කර ගත්ත කියලා. අ කෑල ගහ ගැන එක ඒ පුද්ගලයන්ගේ නිමිති විවිධාකාර වුණාවගේ. මේ කාරණ කියලා බුදුරජාණන් වහන්සේ ින්සුකෝපම සූත්‍රයේ හරි ලස්සන උපමාවක් කියනවා. ඒ දේශනා වනාහන්ේ මතක් කර නොම රජකෙනෙක්ක ඔොලු බොම ප්‍රතාාපත් රජෙ. විශාල නගරයක් තියෙනවා කියනවා ඒ නගරේ තුළ පින්වත් දැඩි පවරුවලින් විශාල පෞරුවලින් තමයි ඒ නගරෙක් කරලා තියෙන්න්නේ කියනවා දොරටු හයක්තියනවලු මී නගරේ ඒවගේ ප්‍රඥාවන්ත දොරටු පාලකයක්කින්නවා කියනො මකදද විශාල සස්්‍රීක රාජ්‍යයක් ඒක නගරයක් තියෙනව මැද දැඩි පවරුවලින් බැමිවලින් ඒ නගරේ ආරක්ෂා කර තියනවා දොරටු හයක්තියනවා කියන. ්‍රඥාවන්ත දොරට පල්ලෙක්කින් වොලු ඒ ප්‍රඥාවන්ත දොරට පල්ල කබදාවත් නාදුන කෙනකුට නගරයට ඇතුළ ෙන්ඩ දෙන්න කියනවා. අඳුනන් නැත්තන් ඒ ොරට පල් හරි ඥාාවවන්තයි කියනවා. දන්න කෙනෙකුට විතර ඇතුළට ඇන්ඩ දෙන්නේ කියනවා. එතකොට ඒ දන්න කෙනෙකුට ඇතුළට යන්න්න දෙන්න මේී ඥානවන්ත දොරට පල්ල ඉදිඥා බෝහම වේගවත් උද්දේගකාරි ගමනක් තියෙන දෙන්නෙක් රජ්ුවන්ට පණවිඩයක් කරන්නගෙනවා කියනවා. රජරුණන පනිවිඩයක් කරන්න ඇල්ල මේ දෙෙන්න්න හනෝලු නගරහිමියා කොහෙද කියලා. නැකාගෙන් ධනය දොරටු පල්ලගින් අහනේ නගරහිමිය කොහෙද කියලා. එතකොට එයා කියනවලු නගරහිමියා මැඳ හතරමං හන්දියක ඒ හතරමං හන්දිය මුල්කරගනේ නගරහිමියා ඉන්නවා කියලා කියනෝලු. එතුොට ඒ දූතය දෙන්නා ගිහින් සැබෑ වචනයෙන්ර නගරහිමියයාට පිළිගන්න නෝ කියනෝ. ඔවුන්නාපු කාරණය කියනෝලු. දුජනස මේකම උපමා කරලා අර කාරණ හත්තරම මුල් කරගෙන හරි ලස්සන පණිවිඩයක් කියනවා. උන්නහන්සේ මතක් කරනවා හරියට මහනිනි මම මේ නගරේ කිව්වේ මේ මහාභූතරූපයන්ගේෙන් හටගත්ත මේ සරීරේයට කියනවා පටවයාපෝ තේජෝවායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත සරීරයට තමයි භික්‍ෂුව මම නගරේ කියලා කිව්වේ. ඉ බ වන්ස මතක්රනෝ ම කිව්වාකින් දොරට හයක්තියෙනවා කියලා ඇස නම්මු කණනම්මු නාසේ නම්මු දිවනම්මු ශරිරේ නම්මු මනස නම්මු ආයතන හයක් තියනවා. එතට ආයතන හය මුරකරන්ඩින්නවා ඥානවන්ත දොරට පා දොරට පල්ලික්. බුදුරජාන්සේ මතක් කරනවා මහනිමම් දොරටු පල්ලා කියලකි වෙ සිහට. තැම් බලන්න මේ වැඩපිළිවෙලා විමුක්තිය අභිමුඛ වෙන වැඩ පිළිවෙල. එතකොට මේ ඥානවන්ත දොරටු පල්ලා නන්නා දුන කෙනෙකට මේ නගරයට ඇතුල්ලු ඉන්න දෙන්නේ. දොරට හයම්ම එකකින්වත් ඇතුළු වෙන දෙන්න. ඇසකන නාසේ දිවශරීරය මනස මුල් කරගන ප්‍රධාන වෙන සිහිය හරියට පැත්තුත් එකන තමන්ගේ පැත්තේ සති සම්පජනනතියා ගත්තත් තමන්ගේ පැත්ති නම් සිහිය තියෙන්නේ ඒ තමන්ගේ පැත්තේ පවතින සිහිය නිසා එයාමි ඉන්ද්‍රියන් න්නොස්සේ කෙලේසේකට රිංගන්ඩ තිය අවස්ථාව එයා වහලදානවා කියනවා ඉිබස වන්සේ මතක් කරන වේගෙන් ආපු දූතයෝ දෙන්නා කෙලව සමත විපස්සනාවට කියනවා. දොරස් වේගෙන් ආපු දූතයෝ දෙන්නා කියලා මම කිව සමත විපස්සනාවට කියනවා. මම නගරහිමියා කියලව විඤ්ඥානයට කියනවා. මේ නගරහිමියාකිවේ විඤ්ඥානයට කියනවා. ඔවුන්ගේපු මාර්ගී කියනේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය කියනවා. එට පස්සේ මැද හතරමං අන්ධියයක් කිය කිව ම මහාභූත රූපයන් හතරට කියෙන මටමවා එක එක විස්තර කරන්න බෑ කින්සුකෝපම සූත්‍රයේ බලාගත්තුත් ලස්ස නදහසක් ගන්න පුළුව. සැබෑ වචනය නගරහිමියාට කිව්වා කිවේ අමාමහ නිවන්නට කියනවා. මාර්ගයකිවේ ඔවන්න අපපු මාර්ගයක වාරිිය ස්ටන්් මාර්ගය කියනවා. දැම් බලන්න පින්වත්නී බුදුරජන්සික විශ්මිත අවබෝධය අර ස්වාමීන් වහන්සිල හතර දෙනාම අවබෝධයට පත්වන විදිිය මන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගත්ත විදිහ කියනකට හත්තර ම අල්ලලා ආර්ෂ්ටාංගික මාර්ගය තුළින් විමුක්තිය කරා පැමිණෙන විදහ ගැන බුදුරජාණන් සහරි ලස්සන අදහසක්කයන. එතු මේ ජවන වේගේ කියලා අධ්‍යාත්මික මාර්ගයේ භාග්‍යවතු වහන්සේ මතක්කලෙුමක්ද පින්න්නත්ි ේගවත් දූතිෝ දෙන්නකාව සමත විපස්සනාවට. සමත විපස්සනාවෙන් තොර විමුක්තියක් ගැන අපිට කතා කරගන්න න්කමක් නැ පින්නත් නකට හරි ලස්සන දේශනවත්තින අස්සා ජානීය සෝත්‍රයේ. එක වනාහස මදක් කරනවා මාහනන අංග තුනකින් යුතු අත්ස්වයා අංග තුනකින් යුතු අස්වයා රජරුවන්ට සුදුසුයි කියනවා. රජුරු යුද්ධටයන්ට ෑැස්තියෙනකොට අංග තුනකින් යුත්ත අස්වේක් තමයි රජුරුවන්ට සුදුසුවෙන්න කියනවා. ඒ ඇතා අස්වයාගේවාර්ණීතියෙන්න්න ඕන කියනවා. ඒ අස්වයාට බලේතියෙන්න්න ඕන කියනවා ඒ අස්වයාට ජවේතියෙන්න්න ඕන කියන. වර්ණයයි බලයයි ජවයයි තිබ්බොත් ඒ අස්වයා රජරුවන්ට යුද්ධි අරංයට සුදුසුී කියනවා. බුදුරජාණන් වහන්සේ මෙතන වර්ණය කියලකිවි සීලයට. ජවනවේගයක් තියන චිත්ත සමාධයක් උපදවාගෙන නිකෙලෙස්වීමට පෙම්බඳන ශ්‍රාවකයකින්න ඕනම්. නිකෙලෙස් බවට ආදරය කරන නිකෙලෙස්වෙන්ට චන්දයක් තියෙන ශ්‍රාවකයකිින්න්න ඕනම් සීලය කියයන වර්ණය තියන්න ඕන. වගේම අකුසල් දුරුකිරීම දෘඩ වීරිය නම්මු බලේතියෙන් ඕන. ද ආර්යමාර්ගේ බලය කියලකි වේ පාලනතන්තරයට සම්බන්ධ ක්‍රියාවලයක්වත් එහෙම නැත්තුව වෙනත්න් මේ කුමන විදි ආකෘතියක අපිය අද කතා කරන බලට සම්බන්ධ සාපේක්ෂෝ බලපාන දෙයක් නෙමේ ආර්යමාර්ගේ බලය කියල කියන්නේ පෙන්වත්න උපන් කුස්සලේ තුළ ශක්තිමත්ව එන්න වීරියයක්තියෙන් ඕන. නූපන් කුසලය, නවත ැවත උපදධව ගන්ඩ වීරයක්තියෙන් ඕන ෘඩ වීරයක්තියෙන් ඕන උපන් අකුසලේ ප්‍රහාණී කරන්න වීරයක්තියෙන්න්න ඕන නූපන් අකුසලට දොරවහන්ඩ වීරයක්තියෙන්න්න ඕන ඒක තමයි බුදුසමයේ ආර්ය මාර්ගගේ යන ශ්‍රාවකයගේ බලය කියල මතක් කරේ ජවය කියල කිවේමකාක්ද දැන් රජජුරුවන්ඩ සුදුසුහ රජජුරුවන්ට යුද්ධට අරංයන් සුදුසු අස්වේකුට ජවයක්තියෙන් ඕනකිවන්නේ බුදුසමයේ ජවයකිව පින්වත්න. ඕරංභාගික සංයෝජනය ප්‍රහාණය කරලා ලෝකේට නොයන ස්වභාවය. එකන්න ඕරම්භාගික සංයෝජනය ප්‍රහානය කරපු කෙනාගේ ප්‍රහාණය කිරීමේ ආවේනික ලක්ෂණය හඳුනුවේ ජවය කියන අදහසින්. ජවසම්පන්න බුද්ධශ්‍රාවකය කියල කිය කියන්නේ ඕරම්භාගික සංයෝජනටික ගලවගත්ත කඩාගත්ත බිඳගත්ත ශ්‍රාවකේක්. ඕරම්භාගික සංයෝජන ටික බිඳලදානිකට තමයි බුදු සමයේ ජවය කියල කිව්වේ. ජවබච ජවබල බිඳිච්ච අස්වයෙක් වගේ කියලයි බුදුන් වහන්සේ පෙන්ුවේ සීලයක් නැති වීරයක් නැති, සෝතාපන්න වෙලා ධර්ම මාර්ගයට බැහැගත්ත නැති ශ්‍රාවකයා. ඇතුට ජවබලබිදිිච්ච හස්තියෙක් නොවීම පිණි සුන්හන්ස පෙන්නපු මාර්ගය තමයි ආර්ියශ්නාංගික මාර්ගය. තු ආරයෂ ාංික මාර්ගය ගැන අපට වචන මාතරක යන්න බෑ සම්මාධී්‍ය සමා සංකපාදී වශයෙන් පෙන්න්නපු ආර්යෂ්ටාංග මාර්ගයක් භාග්‍යවතුනාහන්සේ අපිට පින්වත්නි උගන්නලා තියනවා. තැන්යි ආර්යෂ්ටාංගික මාර්ගයේ තමයි, ඒ ආර්යෂ්ටාන්ග මාර්ගය තුළල තමයි පින්වත් බුදුරජාන් වහන්සේටට ලස්සන දේශනාක එක වෙලාක අනන්දහාර ඇල්ලහනවා ස්වාමිණි භාග්‍යවතුන් වහන්සේ. මේ සතර සතිපට්ඨානේ වැඩෙන මාර්ගයේ මොකක්ද්ද කියලා. සතර සතිපට්ටානේ වැඩෙන මාර්ගයේ මොකද්ද කියල ඔබහන්සිේ අපිට කියන්න කියනවා. එතුර භාගතු වහන්සේ මතක් කරනවා බානන්ද සතර සතිපට්ටානේ වැඩෙන මාර්ගය ආර්ියෂ්ාන්ක මාර්ගය කියනවා. ආරියෂ්ටානි මාර්ගය දමයි සතර සතිපට්ටානි පූරණය වෙන්න කියනවා. ඉරි පස් වනාන්සේ ආයත් විමසන හොඳයි ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස සතර එරදිපාද වැඩෙන මාර්ග මොකක්ද. චන්ද චිත්ත විරිය විමංසා කියන එරදිපාද ධර්මයන් වැඩෙන මාර්ගේ මොකබද. එතකොටත් උන් හන්ස මතක් කරනවා ආනද එරදිාදවැ එරදිපාද ධර්මයන් වැඩෙන්නේ ආයියෂ්ටයිං මාර්කෙන් කියරු. ඉරබස්සි උහන්ස ඒකින් ආයත්තා අනන්දහරු විමසනවා ස්වාමිනි භාග්‍යවතුන් අහන්ස තමන්ගේ ජීවිතේ තුළ සතර සම්්‍ය ප්‍රධාන වීරිය වැඩෙන්න්නේ මොකින්ද. තන්ද ත්මතැ කරනවා ආනන්ද සතර සම්ය ප්‍රධාන වීරිය වැඩෙන මාර්ගයේ ආරිියෂ්ඨහක මාර්ගය කියයනවා. ස්වාමීනී පං්ච ඉන්ද්‍රීිය ධර්ම. ඒ ඇන්නේ සද්ධාවරිය සති සමාධි පඥ්ඥා කියන අධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ ඉන්ද්‍රිය තියනවා. අධ්‍යාත්මය සම්පූර්ණ කරගන්න නගේ ඉද්‍රිය ධර්මතියෙන් වුන්. දැන් ඔබේ භෞතික ශරීයට ඇසක ඉද්‍රියයතිය. කිය ඉන්ද්‍රියති නේවගේ අධ්‍යාත්මය ලෝකයේ ඉන්ද්‍රිය ධර්මතියනවා. සද්ධාවිරියත් සතිසමාධි පඤ්ඥ ස්වාමිනි මේ සද්ධාවරිය සතිසමාධි ප්ඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන මාර්ගයමකා දුන්නහන්සේ මතා කරනවා ආනන්ද තමන්ගේ ජීවිත ඉන්ද්‍රිය ධර්ම වැඩ එකම මාර්ගේය අරයියෂ්ටායින් මාර්ගයේ නවා. එබලා ආත්්‍යනන් ධර්මසන ස්මිනි භාග්‍ය තුන් හන්ස පං්ච බලධර්ම අධ්‍යාත්මික බලධර්ම වැඩෙන මාර්ගෙමකදද ආනන්ද බලධර්ම වැඩිනිකම මාගගේ ආර්්‍යෂටාංග මාර්ගය කියරනු. තුර සප්ත බොජ්ජංග වැඩිෙන මාර්ගිම කදහනවා. එවෙලා වනාන්සේ මත කරන ආනන්ද සප්ත බොජ්ජංග වැඩිෙන මාර්ගයත් ආර්යස්ටායින් මාර්ගය කියනවා. එතකොට ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් තමයි පින්වත්නී මීත බෝධිපාක්සිික ධර්ම තිස් හතම සම්පූර්ණවෙනි. තිස් හත කියල ම මෙතන කියැනෙ මේ ති සතෑ ඇතුළේ ආයෂ්ටයි මාර්ගයක් තියෙනවා. නමුත් මේ සතිපට්ඨානය වැඩෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන බලධර්ම වැඩෙන ඊට පස්සේ තමන්ගි ජීවිතය වීරිය වැඩෙන සතර සම්ය ප්‍රධාන වීරිය වත්තයෙන් සතර නිර්දිපාද වසයෙන් වැඩෙන මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන එක මාර්ගය ආර්යෂ්ටායින්ක් මාර්ගය. එතු මේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය, තමන්ගේ ජීවිතයේ පූරණය කර ගැනීම තුළම තමයි පලවෙනි ශ්‍රාවකයා බිහිවෙන්නේ. ඔොකට හටරිි ලස්සන විස්තරයක් තියෙනවා බුදුන්වහන්සිේ පිරිනිවම් පාණ්ඩ ිට්ටුුවනකොට සුබදදර කියලා වයිසක මනුස්සික් ඇවිල්ලා අහනවා ස්වාමීනිි මට ප්‍රශ්න තියෙනවා ආනන් දහමුදුරුවන් කියන්නේ ආනන්දයන් වහන්ස මට ප්‍රශ්න තියනවා ඔබ වහන්සේ මට දේශනා කරන්න මේ භාග ඔඋතු හස මුණගැහෙන්න්න පුළුවන්ද වෙලාවේ අනන්දහරු කියනවා මේ වෙලා වෙනන් සුබදර බුදුරජාන්ස මුණගැහෙන්න්න බෑ උන්හසේ බොහම අපහස්සුවයිෙන් වැඩයිඉන්නේ. අනේ ස්වාමිනිි මට උන්හන්සේ මුණගැහැෙන් ඕන ට ප්‍රශ්න තියෙනෝවමට හන් ඕන දැනගන්න ඕන විමසන්න ඕන කියල කියද්දි දෙවනි වතාවත් උන්හන්සේ කියනවා මේ වෙලාවනම් බුදුරජාන්සි මුණගැහින්ද අමාරුවයි කියනම්. ත්‍රායිත් කියනෝ සාවාමිනයහෙම කියන්න පා ම අවංකව ප්‍රශ්න තියෙන හන්ේ මේ කතාව බුදුරජාන් වහන්සේට පිරිනිවම් මංචක ඉන්නකට ඇහෙනෝ. ඇහිලා කියනවා මේ ආනන්දුවයි සුබදරට ඉන්න කියන්න කියනවා. ඔය සුබදරට අවංකව ප්‍රශ්න තියනවා කියනවා. සුබදරට ඇත්තටම ප්‍රශ්න තියනෙනවා. සුබන්දතන ඇවිල්ල තියනෙ මාවව විහෙසට පත් කරන්න නිමේ ආනන්දොයි සුබදරට එන්න කියන්න කියනවා.ඇතුරට සුබද්‍රර භික්‍ෂුව එතනට යනවා. එ වෙනකට පැවිදි වෙලන්න එයා හනුව ස්වාමිනි හැම ආගමකින්ම උගන්නන්නේ එකම තැනකට යන්නද කියලා. එතකොට උනාන්සිකනෝ සුබද්‍ර ඔය කතා විස්තරාත්මක කතාව කෝකාතා හරින්න කියනවා. ඊට පස්ස කියන කතා හටලසනයි සුබද්‍ර යම්ශාසනයක ආර්යෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා අනං ඒ ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ තියෙන තැන පලවිනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. දෙවැනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. වෙනි ්‍රව කියයා බිහි වෙනවා කියන හතර නිශ්‍රාවක කියයා බිවෙනවා කියනවා. යම්සාසනක කාරයෂටයි මාර්ගගේ නැත්තං පලව ශ්‍රාව කියනය කියනවා. දෙව නිශ්‍රාව කියනෑ කියනවා. තුන්වෙ නිශ්‍රාව කියනය කියනවා. හතර ව නිශ්‍රාවව කියනය කියනවා එතර පලවි ශ්‍රාව කියන සොත පන්න වෙච්චි කියෙනන. දෙව නිශ්‍රාවවකය කියන සකදාගාමිය වුණ තුන්වෙනි කියන්නන්නේ අනනාාමච. හතරවෙනි කියන අරහත්වෙච්ච. මේ හතර දි ආර්යෂටාන් මාර්ග තියෙන තැනක විතර මයි බිහිවෙන්නේ. මේ ආරියස්ටයිංක් ර්ගය ගෙන අපට ලකෝට කතා කරගන්න කාලේ නෑ නමුත් පනොත් මේ ආර්යස්ටාන්ග මාර්ගයේ තියව පංචාංගි කාර්යෂටාංක් මාර්ගයේ අට්ටාංගි කාර්යෂස්ටාන්ග මාර්ගයේ සරුව සංග්‍රාහිත ආරියියෂ්ටාන්ගක් ර්ගයේ කියලා තුන. අපි කියන හැම වෙලාවකම අපි කරන හැම දෙයක් තුළම කුසලමූලයක් මුල් කරගෙන අදදකින හැම සිතුවිල්ලක් තුළම ආයස්ටයින්ග් මාර්ග පූර්ණී කරගන්න අපට අවස්ථාවක් තියෙනවා. දහරනයක් විදිට සාධකාරයක් දෙන වෙලාවිදලා නමස්කාරයක කියන වෙලාවිදලා. බුද්ධන් සරණ ගච්චාමයාදී වසෙන් තිසරණය සමාදං වෙලාවදලා. පංචසීලයේ සමාදං වෙන වෙලාවිත් පිවත්නි අග පහින් තුවාර්යෂ්ටාංගි මාර්ගි සම්පූර්ණ වෙනවා. එකවි දන්නේ නෑ පිවත්න. ඒනිසා අඩුම පිරිත්තිිකක් කියන ලා බෝධි පූජාවක් කරන වෙලා පවා ආර්යෂ්ඨාංගික මාර්ගයේ යම් සම්පූර්ණ වීමක්තියෙනවා ආරයියෂ්ාංගක මාර්ග දැන් උදහරණයක්ක දෙට සාධකාරයක් දෙන වෙලාවේ ඉතාම සියුම් දැ බුදුරජාණන් වහන්සේ මදක් කලානි පිවත් මේ සරුව සං්‍රාහි තාර්යියෂ්ටාන්ගේ මමාර්ගය කියලා අංග පහකින් යුතු එකක් තියෙනවා අටකින් යුතුව එකක් තියෙනවා සියලු තැන්නීම එකයන්නේ හැම වෙලාවකම ඇති වෙන සෑම කුසල කල්පනාවක් තුළම සෑම කුසල චිත්තයක් තුළ මාර්යෂ්ටාන්ග මාර්ග සම්පර්ණ වෙන බවක් ග තුහන්ගේ ධම ඉම්බලනකොට පේනවා. දැම් බලන්න පිවත් සාධකාරයක් දෙන වෙලාව පවායා අධ දෙක එකතුකරගන සාදු කියනෙ කස්සේතියෙන්නේ එයාගේ ජීවිතයේ තුළ කුසල සම්මා දෙෙට්ටිය. එය බුදුර ජනස විශවාසරගන ධර්මයේ විශ්වාස කරගන සංගයා විශ්වාස කරගන තිසරණයේ විශවාස කරග හේතු පල විශ්වාසකරගන උන්හන්සික අසීමිත ඥානයේ විශවාස කරගන ප්‍රඥාවෙන් තමයි සාධකාල දෙන්නේ අවංකව හරදසාක්ෂීෙන් සාධකාර දෙන වෙලාවේ අ දෙෙක එකතු වෙන වෙලාවේ පවා පින්වත්නී සම්මාධිට්්‍යය සම්පූර්ණු වෙනවා. ඒ සම්මාධදිිට්්‍යිය සම්පොන්ණකොට සාදුකාර දෙනකොට කාමයන්ට හිත විවෘත වෙලා නෑ. නෙක්කම්මය තුළ මයි අගි ජීවිතේ ගෙ වෙන්නේ. තොට කාමයන්ගෙන් වන්නුණු සංකල්පනාව තුළ සම්මා සංකල්පය ජීවිතේ, සම්පූර්ණ වෙලා තියෙනවා එතකොට සාදුකාරයක් දෙන වෙලාවේ ස්වල්පවසයෙන් ඒක අත්දැක්කට ඒ තුළත් වැෑයමක්තියෙන් ඕන තුර උත්සාහයක්තියෙන් උුන වීරක්තිෙන් නොනන් එතන සම්මා වායාම සම්පූර්ණ වෙනවා ඒ සම්මා වායාම සම්පූර්ණ වෙනකොට පින්නත්න හොඳ සිහියෙන් එයා සාදුකාර දෙනකොට සම්මා සතිය සම්පූර්ණ වෙනවා ඒ වෙලාවට පන්නත් හිතේ ඒකාග්‍රතාවයක් උපදිනවා සම්මා සමාධියතත්යම් අනුග්‍රහයක් ලැබෙනවා. දෙ බලන්න පින්වත්නී සම්මාධිට්ි සම්මා සංකල්ප සම්මාභායාම සම්මාසති සම්මා සමාධි කිය අංග පහත් සාධකාරය තුළත් වැඩිලතියෙනවා දෙැ බලන් හැම වෙලාවකමම කුසල චිත්තයක් දියුණුවෙන වෙලාවක පින්වත්නී එයාගේ ජීවිත සම්මාධිට්්‍යයාදී ආර්යෂ්නාාය මාගගේ යම් යම්තැෙන් ඉස්පාර්ශ වෙන බවක් එතකොටට තේරයනොදැ නමස්කාරයක් කියය්දී පවා පින්වත්නී යාගේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන සම්මාධදිිට්ටියෙන් තමයි භාගතුන්හන්සේ නම්මස්කාරවේවා කියෙන දැන් ඔබ දන්නවා දසවස්තුක මිති්‍යා දුරෘෂ්ටිය බොෝ අංග ප්‍රතික්ෂේප කරගෙන තමයි යා භාගතු වහන්සට නමස්කාර කරන්නේ. බුදුරජාන් විශවාස කරගෙන ධර්මේ විශවාස කරගෙන සංගයා ශ්වාස කරගෙන තිසරණයේ විශ්වාස කරගෙන කර්ම පල විශ්වාස කරගෙන. තුට ඒ විශවාසීම් බුදුරජාණන් වහන්සේට සාධකාර දෙනකොට නමස්කාරය කියනකොට පවා සම්මා දිිට්ටිය තුළයි සම්මාදිට්ටිය කියන අංගේ තුළයා වාසය කරමින් තමයි නමස්කාර කරන්න. ලාාවට ගියාට මේ කට්ටිය කියන්නේ නිසා නමස්කාර කියන වෙලාවට නෙමි. නමුත් ඒ වෙලාපිත් යහපත් සංකල්පනාව තුළයි යා ඉන්නේ. එයාගේ හිතේ මිච්චා සංකල්පයක් නෑ. එයාගේ හිත තුළ මේ කාමියන්ට බැහැගත්ත සංකල්පනාවක් නෑ හිංසා සහගත ස සංකල්පනාවක් නෑ බදුරජන් වන්සෙට නමස්කාර කරන වෙලාවෙ. එතුට ඒ සම්මා සංකල්පය තුළත් එයා පිහිටගෙන තමයි නමස්කාරයේ. කියන්නේ නමස්කාරයේ කියන වෙලාවි සම්මා සංකල්පයාගේ ජීවිතය තුළ තියෙනවා. එතකොට ඒ නමස්කාරයේ කියන වෙලාවි සම්මා වායාම තියෙනවා. ඒ උපන් කුස්සලේ දියුණු කරගන්න ඕන කියන ත්සාහය තියෙනවා. නූපන් කුසල උදව ගණඩ ඕන කියෙන් උත්සාහයෙන් තමයි භාගිතුන් වහන්සේට නමස්කාරපාටය කියන්නේ න උපන් අකුසලයක් තියෙනවාවන එක දුරුවෙන අදහසීන් දුරු කරගන්න තැනක යටයටිහිත හදාගනිමින් තමයාක කරන්නේ. උපන් නූපන් අකුසලේට දොරවාගෙනයි අයක කරන්න තුකට සම්මා වායාමත් නමස්කාරීය තුළ වැඩෙනවා. සම්මා සතියති හොදර සිහ පිහිටවා ගෙනයි නමස්කාරීකයන්. සම්මා සමාධිහිතේ ඒකාගලතාාවකනුත් තමයි නමස්කාරීකයන් එකතුකට බලන්න නමස්කාරයේ තුළ පවා අංග පහකින්නතු සම්මාදිිට්ටිංග සම්පූර්ණ වෙනවා. තැන් පංච සීලේ සිල්පද සමාධංවීම තුළ අංග හයක් සම්පූර්ණ වෙනවා. කොමද. රා ඉන්ද්‍රී තියාගෙන තමයි යා සීලයක් දෙවුණු කරන්න තැනට එන්නෙ ගැන සම්මාධිට්‍ය තියෙනවා තිසරණී විශ්වාස කරන මිත්‍යාදෘෂ්ටි කාංගයක් තියෙනවාඒ අංගේට කියන්නේ දැන්. දන්දීමේ සිල්රැකීමේ විපාක තියෙනවා කියන විශ්වාස කරගන්නක මි්‍යාදෘෂ්ටිය දන්දීමේ සිල්රැකීමේ විපාක නෑ කියල හිතන මිත්‍යාදෘෂ්ටිය සිල්රැකීමේ විපාක නෑ කියන එක කවරහිතුුව සිල් එකකල වැඩන්න සීලේක විාකයක් නෑ කියල ැන මි්‍ය දෘෂ්ටියයයි සිල්රැකීමම පාගේ ශවාස කරගන්න කොටමයාගේ සම්මාධිට්ටිය තුළ තමයියා වාසාවාසේ කරන බලන් ආර්්‍යෂ්ඨාග මාර්ග පලවෙනයන්ගේ සම්පූර්ණ වෙනවා ප්‍රඥ්ඥා ඉන්ද්‍රිය තියන නිසා. ඊයට පස්ස පින්වත්නී දැන් පානාති පාතා වේර මනී කියනකොට ප්‍රාණගාතෙන් වංවෙනවා වලකිනවා කියන තැන පින්වත්නීඒයාගේ ජීවිතය අර හිංසා සංකල්පේ බැහැරවෙලාගිහින්. ට සම්මා සංකල්පයට අනුග්‍රහයක් ලැබෙමින් තමයි යාපානාතිපාතා කියන ශික්ෂාපත්තය තුළ ජීවමාන වෙන්න. තුොට භානාතිපාතා වේරමණී කියනෙ එක අස්සේ පිවත් විරති සම්මාවිරති සම්මා කම්මන්තයක් තියෙනවා. එතුොට සම්මා කම්මන්තය තුත් එතන සම්පූර්ණ වෙනවා ඒත් එක්කම් පින්වත් නියාගේ ජීවිතයේ පංචසීලයේ සුරක්ෂිත කරගඩ වැෑ එමත් තියෙනවා ා ගත ල් ච්චා කුසලය කලින් වැඩුනානන් ඒ කකුසේ නැවත නොවැඩෙන විදිටය හිත හදාගනමින් තමයි ප්‍රාතිය වෙන්වෙන සික්ෂපද මාදාගන්වෙෙන්. එතට ඒ තුළ යා උපන් කුසලේ දියුණු කරගන්න අදහස තියෙනවා නූපන් කුසලේ උපදෝ ගන්න අදහසති නොදැම් බලන්න පංච සීලේ තුළ ඒ සීලේ අධිෂ්ා ප්‍රාණගාතෙන් වංවෙනකින සිික්ෂාපදය අධිෂ්ඨාන කරනකට සම්මා වායාමයක් සම්පූර්ණ වෙලා තියෙන ඒත් එකම් පින්වත්මි සිහිය එකතු කරගන එකඟ වෙච්ච සීහයකින් සතිය තමන්ගගේ පැත්තේ තියාගෙන සීලේ අධිෂ්ඨාන කරනකොට සම්මා සතිය තියනවා දෙැම් මට මේක විස්තර කරලා කියන්න වෙලා නමේ නමුත් පින්වත්ි හිත හොදර ඒ කාගල වෙලා ඒ වෙලාවත්යනේ කැන සම්ම සමාන්ධ ඇත්තේනවා. තොට අධිනාාධානා ශික්ෂාපදය තුළත් කාමි සුවිචාචා සික්ෂාපදය තුළත් ඔොයි දිම පවතිනවා ඇබැයි මුසාවාදා ශික්‍ෂාපදය තුළ අර මේ විරති සම්මා කම්මන්තය වෙනුවට සම්මා වාචා කියන සිික්ෂාපද, සම්මා වාචාකීනනාආරියන්ගේ අයෂ්ඨාන්ගි මාර්ගන්ගේ වැඩෙන්න පටන්ගන්නවා. කම්මන්ත අන්ගේ අයින් වෙලා ඒ වෙනකොට සම්මා වාචාකීනන්ගේ, හතරවෙෙනනි ික්ෂාපදේ වැඩ නො මේ විදියට බලනකොට අංග හයක් පින්වත්නි පංචසීලය සමාධන් වෙනකොට ආර්ියෂ්ාංක මාර්ගගේ පූරණය වෙලා තියනු. ඇදැ බලන්න මේක මේ ඇවිදගෙන අන්නුවඕනෙක් ද දෙම්මං ආරයියෂ්ටාංග මාර්ගගේ මේ අංගේ ළඟඉන්න කියෙල හෙමෙක් නෑ කුසල් චිත්තයක් තුළ හැම වෙලාවක ම අපේ ජීවිතේ ආරියෂ්ටාංගික මාර්ගේ ඥානමන්ත ශ්‍රාවකයකුට දැක දෙකා විමස විමසාපූරණය කරගන්න පුළුවන් අවස්ථා තියනු. ට අවස්ථා තුළ තමයි සම්පූර්ණයම සතර සති පට්ානේ සතර සමය ප්‍රධානවරී සතරයටදි පාද පංච බල පංචේද්‍රිය සපත බොජ්ජංගාදී සියලු ධර්ම සම්පූර්ණ වෙන්නේ. ඉසියලු ධර්ම සම්පූර්ණ කරගත්ත තැනකින් අවසානියාට විද්‍යා විමුක්තිය පහළ වෙනවා. ඒ තුළින්යා සම්පූර්ණයම නිකෙලෙස් බවක් ඇති වෙනවා. නිකෙලෙස් බවක් තුළින්යා සම්පූර්ණයම නැවත නූපදින තත්වයට තමන්ගේ හිත නිවාගන්න ඔබැහැම දෙනාටම, ධර්මාවබෝධය ජීවිත අවබෝධය පිණිස මේ දේශන උපකාරවේවා කියලා දිෂ්ඨාන කරනෝ. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. මෝහක්හයෝ නිප්පානන්